මට හිතුණා අම්මයි තාත්තයි එක මේ ගැන කතා කරොත් හොඳයි කියලා. හරි. දැන් කියන්න බලන්න කාරණා මොකද්ද කියලා. මේ අර මගේ යාළුවා දිනුෂ තාත්තේ තාත්තරන් යව හම්බෙලා තියෙනව නේද? පොදරු මන් දිනුෂ හොනදන්නේ. එයාලාගේ දර පාඩම් කරන්න යන එකටවත් මම විරුද්ධුනේ නෑ. ඒක තමයි. මේ දිනුෂ මට යෝජනාවක් කරා. යෝජනාවක්? මොකක්ද? දරුවට කියන්න දීලා කලබල නැතුව ඉන්නකො පොඩ්ඩක් නේද? නෑ අම්මේ මේ යෝජනාවක් කියන්නේ මෙහෙමයි මේ දිනුෂගේ තාත්තා නෑනේ. ඉතින් ඒ ගෙදර හැම වගකීමක්ම තියෙන්නේ මේ දිනුෂේ කර පිට. ඉතින් මේ දිනුෂ මගෙන් ඇහුවා මේ දිනුෂගේ නංගිව මැරි කරන්න කැමතිද කියලා. මොකක්? ඉතින් පුතා මොකද්ද ආ යාළුවට දීපු උත්තරේ? නෑ තාත්තේ මං එයාට මොකුත් උත්තරයක් දුන්නේ නෑ. දිනුෂ එහෙම කිව්වම මං දිනුෂලා ගෙදරින් ආවා. හැබැයි මේ පස්සේ මං ඒ ගැන කල්පනා කරද්දී මට හිතුණා මේ යෝජනාවේ වැරද්දකුත් නැහැ කියලා. ඒ යෝජනාවේ වැරද්දක් නැහැ කියන්නේ පුතා ඒ යෝජනාවට කැමති කියන එකද? අබේ කොල්ලගේ උපක්‍රමෙත් වරදක් නැහැ නීලා. මම හිතාගෙන හිටියේ කුසල් තාම පොඩි එකෙක් කියලා. බලාගෙන ගියාම කසාද බඳිනත් ප්ලෑන් කරලා ඉවරයි. අනේ අම්මේ එහෙම දෙයක් නැහැ. මේක නිකන් යෝජනාවක් විතරයි. අම්මයි තාත්තයි අකමැති නම් මං සද්ද නැතුව ඉන්න එක ප්‍රශ්නයක් නැහැ. කැමත්ත අකමැත්ත බලන්න ඉස්සෙල්ලා අපි ගිහලා ළමයා බලලෙමු. පුතා ජීවිත කාලෙම වැඩියම වංශුනේ ඉගෙන ගන්න එකනේ. දැන් හිටයින්ද පාස් අවුට් වුණාම මෙරි කරන්නත් එපා. කුපුතා මොන ජාතියේ පවුලකට අහුවෙන්න යනවද මන්ද? මම හිතුවා ඔය දැනටවත් වල්ග පාගගෙන නැති කියලා. අපි ටිකක් කලබල නොවි ඉමු නීලා. ලොකු පුතා එහෙම ආවට ගියාට තීරණ ගන්න ළමෙක් නෙමෙයිනේ. ඒක ඔයා දන්නවනේ. ඒ වුණාට අපි දන්නවද ඔය මිනිස්සු මොන ජාතියේ මිනිස්සුද කියලා? අනික මුළු ජීවිත කාලෙම පුතට ඇරිලා හිටපු අපේ ළමයාව රවට්ට ගන්න එක නම් මහ දෙයක් නෙවෙයි. නීනා පොඩ්ඩක් හිතලා බලන්නකො. පුතාට ඔය යෝජනාවක් කරලා තියෙන්නේ එයාගේ හොඳම යාළුවා දිනුෂ. දිනුෂ කියන්නේ මේ හිට අනිද්ද අපේ පුතා වගේ දොස්තර කෙනෙක් වෙන්න ඉන්න ළමයි. එහෙම පවුලක් අපිට නොගලපෙයි කියලා හිතනවා. ඒක නම් එහෙම තමයි අබේ. ඒ වුණාට ඔය කොළඹ හැදිච්ච ගෑනු ළමයි මොන මොන නාඩගම් නටලා ඇද්ද කියලා කවුද දන්නේ?
මගේ හිතේ නම් තිබුණේ අපේ ලොකු පුතාට අපේ ගම් පැත්තෙන් කෙනෙක් හොයලා දෙන්නයි. නීලා අපි පොඩ්ඩක් ඉවසීමේ වැඩ කරමු. ලොකු පුතා ඔය වගේ යෝජනාවක් අපිට මේ කරාමනේ. ඒ නිසා එයාගේ තීරණය මොකද්ද කියලා අපි හොඳට හොයලා බලමු. අනිත් එක ඒ ගෑනු ළමයා අපේ ලොකු පුතාට කැමති නම් එතන ප්‍රශ්නයක් නැහැනේ. ඒ ළමයාගේ අයියා අපේ ලොකු පුතාට ඔය යෝජනාව කරන්න නැත්තේ අපේ කුසල් ගැන ලොකු විශ්වාසයකින්. ඒක නම් ඇත්ත. අපේ දරුවගේ හැදිච්ච ගම යාළුවට හොඳට දැනිලා ඇති. ඉරාලා මේ මිස්ටර් රැන්සන් ඩල්විස්ගේ ගෙදරද? ඔව් රාලා. සර්ලා නම් තාම නිදි. නිදි උනර ගමන් නැහැ ගිහලා ඇරෝනේ නෝ. හොඳයි රාලා. සර්, සර්, මැඩම්. මොකෝ සුගුණ දාස? ඉතින් ගිහිල්ලා. පොලිසිය පුතාගෙන ආරංචියද දන්නේ? වාහනේ තියනනම් මගේ දරුවකෝ. ඊ රාත්‍රිය අපි හැමදැනම සර්ච් කළා. හැබැයි පුතා ගන්න කිසිම ආරංචියක් ලැබුණේ නැහැ. අනේ මගේ දරුවා. අනේ මගේ දරුවා හොයලා දෙන්න. අනේ මගේ පුතා. අනේ ප්ලීස් මගේ දරුවා හොයලා දෙන්න. අනේ මගේ පුතා හොයලා දෙන්න. අනේ මගේ පුතා හොයලා දෙන්න. අනේ මගේ පුතා. අනේ මගේ පුතා හොයලා දෙන්න කියන්නකෝ. අනේ මගේ පුතා වෙලා දෙන්න කියන්නේ. අනේ ප්ලීස් අපේ දරුවා වෙලා දෙන්න. කොහොමද කොහොමද කඩන්න පාඩන්න කොටලා පුතා ගම. මගේ පුතා වෙලා දෙන්න කිව්වා මහලා නැගිටින්නකො දුවේ අයියා බත්තිව්වා මම්මගේ දුවට උණුවෙන් බත් කටක් කවන්නද ඔහොම දුක් වෙන්නේ පදරුවෝ මේ විදියට තව දවස් කීයක් බලන්නද ඒ ළමයා වුණත් එදා ගියාට පස්සේ ආයේ ආවේ නැහෙනේ එයාත් හිත හදා ගන්න ඇති ඒ නිසා මගේ දුවටත් පුළුවන් වෙන්න ඕනේ හිත හදා ගන්න සතියක් විතර වුණානේ මගේ දුව හෝම ඉඳලා අයියාගේ විභාගය ඇස්සේ අසනීප වුණා අපි මොකද කරන්නේ එන්න මගේ හොඳ දුව වගේ එන්න එන්න මම පැත්තට
सुगुणदास मे विधेट एक मिनट अन्न की अंड वेगा अभी सामावें अभी वेड़ कल अंका बेबी आम अत्या बेरू अभी टाप मे विद्य रटे अंड वे अभी हितने सुगुणदास सुगुणदास सालीटी का सुगुणदास पुलुअना पावेल बेबीट वेचदेन होलंडे एक वेदना मट की अंड मंगे वैवना दवास देखा तो नकिंग बैंक में ना ये टका था कराई मैं या तो राय या बैंक पर बाहर देंगे ये तो कोटो में हम देखी मम्मी निदास सही है बिजनेस से कभी कुन लगाते साली वाली होगा तो नए पेरंड बेचने सा अति हितरुने साली टिकाई के लिए दानों ने ऑस्ट्रेलिया
අරුණි මාත තරහද කොදිනොෂ අය කාමරේ අය මන් ටික කතා කරලා එන්න මාතේ තරහලක් දන්නෙත් නැහැ මේ කුසලයි කුසලයි මට පොඩි උදව්වක් කරනවද කියන්නංගේ පුළුවන් දෙයක් නම් අනිවාර්යයෙන්ම කරනවා හැබැයි අපේ අයියට නම් කියන්න එපා පිස්සු නංග කියන්න මොකද කරන්න ඕන මේ අර මං එදා අයියට කිව්ව කෙනා එයාගේ ෆෝන් එක වැඩ කරන්නේත් නැහැ මොනවා වෙලාද දන්නේ අයියේ ගෙදර ලෑන් නම්බර එකට ගත්තා ගෙදර කවුරුත් තාංශ කරන්නේත් නැහැ अंगठे होने अन्न होने मंगारुणी के ना पे अमलते कथा करा माँ थी दागनी ने कावदारी में पारण गया लतायर लाला अलुती में जीवित पटांग आने गया मगे अनागते गने ते बीच बाया कुसाल हिंद हेम पिटी माँ मगे हितेंग आयेंगो ना